අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ගොවීන්ට රසායනික පොහොර නොදීම වරදක් ඒවා නැවත ලබා දෙන්න ක්‍රියා කරනවා IMF එකට මීට කලින් යන්න තිබුණා කොමන දුෂ්කරතා අභියෝග තිබුණත් මම වගකීම බහර ගන්නවා ජනපති කියයි කුට්ටම ආයත් අනයි ඇමතිවරු 17ක් සහ රාජ්‍ය ඇමතිවරු 21ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි කුට්ටම අනලා විසඳන්න පුළුවන්ද කවුරු කිව්වත් දාලා යන්නේ නැත්තේ ඇයි ගාලු මෝදුර විරෝධතාවයට අදට දින 10යි ගාලු මෝදුර විරෝධතාවය ගැන පොලිසිය අධිකරණයට කියයි ජාතික ජනබලවේගය කොළඹට එන ගමනට අදට දින 2යි අද බේරු වලින් මොරටුවට හෙට කොළඹට දැන් දේශීය පුවත් නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ තීරුම් දුන්නා නවක තරුණ පිරිසක් නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වනු ඇති බවටයි මත පළ වී තිබුණේ කෙසේ වෙතත් හිටපු අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස අද දින දිගුරුම් දුන්නා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දින අමාත්‍යවරුන් 17 දෙනෙකු දියුරුම් දුන්නා ඒ අතර හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද වෙනවා ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා දියුරුම් දුන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසයි ඩග්ලස් දේවානන්ද මහතා දීවර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දුන්නේ ප්‍රසන්න රණතුංග මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් සංචාරක අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා දිවුරුම් දුන්නා කනක හේරත් මහතා මහා මාර්ග අමාත්‍යවරයා ලෙසයි අද දින දිවුරුම් දුන්නේ කම්කරු අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමනායක මහතා දිවුරුම් දුන්නා කෘෂිකර්ම සහ වාරි මාර්ග අමාත්‍යවරයා ලෙස ජනක වක්කුමුර මහතා දිවුරුම් දුන්නා ශිහන් සේමසිංහ මහතා අද දින දිවුරුම් දුන්නේ නව කැබිනට් මණ්ඩලයේ වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙද්දී වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස විමලවීර දිසානායක මහතා දිවුරුම් දුන්නා නව කැබිනට්ටුවේ බලශක්ති සහ විදුලි බල අමාත්‍යවරයා වන්නේ කංචන විජේසේකර මහතායි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා තේනුක විදානගමගේ මහතා. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස නාලක ගොඩහේවා මහතා දියුරුම් දුන්නා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නව රජයේ දියුරුම් දුන්නේ මහාචාර්ය චන්න ජයසුමන මහතායි. පරිසර අමාත්‍යවරයා ලෙස නසීර් අහමඩ් මහතා දියුරුම් දෙද්දී වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දියුරුම් දුන්නා. අද පවතින මේ අර්බුදය ඒ ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සලට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකම මම ඉල්ලා සිටිනවා මේ තරුණයන්ගෙන් ඒට උපකාර කරන්නට කියලා. පසුගිය වර්ෂ දෙක මාර තුල අපිට විපශාල අභියෝග තිබුණා. කොවිඩ් වසංගතය ඒ වගේම ණය බර වැනි දේවල් එහෙම වුණත් අපෙන් අතපසු වීම සිදු වුණා. ඒව නිවැරදි කර ගන්නට ඕන. ජනතාවගේ විශ්වාසය නැව දිනා ගන්න. දන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම මම හිතන්නේ වරදක් කියලා මම හිතනවා. අපි ඒව නැවත ලබා දෙන්න ක්‍රියා කළා තිබෙනවා. මේ ආර්ථික අර්බුදය නිසා මතුවුණු ගැටලු රාශියකින් අද ජනතාව පීඩණයට පත් වෙලා තිබෙනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. අතීතේ කුමන අඩුපාඩු සිදු වී තිබුණද වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවයන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතා විසින් තෝරාපත් කළ ජනාධිපතිවරයා වන මාතයි කුමන දුෂ්කරතාවයක් අභියෝගයන් මැදේ වුවත් මා ඒ වගකීම පහර අරින්නේ නැති බව මාපත් කළ ජනතාවට මම පුරුදු වෙනවා බෑත කාලේ විවිධ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කරන ලද අදහස් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කළ අවශ්‍ය වෙනස්කම් සම්මත කර ගැනීමට අවකාශය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ණ සහාය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට ලබා දීමට මම සූදානම්. ඒ අනුව රටේ උත්තරීතර ව්‍යවස්ථාවට ගරු කරමින් ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කොට මේ අර්බුදයෙන් රට මුදවා ගැනීමට මා ඔබට පොරොන්දු වෙන අතර ඒ සඳහා ජනතාවගේ අවශ්‍ය සහාය
ලබා දෙන ලෙස මම සියලු දෙනාගේ ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ අතර අද පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 24 දෙනෙකුද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන සුරින් රාගමන් සහ කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන්ටද රාජ්‍ය අමාත්‍ය දුහුර ලබා දී තිබෙනවා. ගීතා කුමාරසිංහ මහත්මියටද රාජ්‍ය අමාත්‍ය දුහුරයක් හිමි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි අද දින දියුරුම් දුන්නේ. රෝහණ දිසානායක මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඉන්දික ප්‍රනාන්දු මහතා වැවිලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලොහාන් රත්වත්ත මහතා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තාරක බාලසූරිය මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දියුරුම් දුන්නා. ඉන්දික අනුරුද්ධ මහතා දියුරුම් දුන්නේ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සනත් නිශාන්ත මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිරිපාල ගම්ලත් මහතා දියුරුම් දුන්න අතර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ අනුරාධ ජයරත්න මහතායි. සිසිර ජයකොඩි මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ප්‍රසන්න රණවීර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දියුරුම් දෙනු ලැබුවා. ඩීවී චානක මහතා සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙන්ම දීවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ඩීබී හේරත් මහතා පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන කාදර් මස්තාන් මහතා ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. අද දින වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ අශෝක ප්‍රියන්ත මහතායි. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අරවින්ද් කුමාර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. ගීතා කුමාරසිංහ මහත්මියටද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබී ඇති අතර ගීතා කුමාරසිංහ මහත්මියට සංස්කෘතික හා ප්‍රාසංගික කලා රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි වුණා. ගුණපාල රත්නසේකර මහතාට සම්පකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි වුණා. සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ කපිල නුවන් අතුකරන මහතායි. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය ගයාශන් නවනන්ද මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන සුරෙන් රාගවන් මහතාද අද දින රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දියුරුම් දුන්නා. අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි සුරේන්ද්‍ර රාගවන් මහතා අද දින දියුරුම් දුන්නේ. ඩයනා ගමගේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් සීතා අරඹේපොළ මහත්මිය අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් විජිත බේර්ගොඩ මහතා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ආයේ කුට්ටම ඇනුවා. එතුම දාන ටික දෙනාව අනාන බලනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනතාව බලය දුන්නේ 2019 නොවැම්බර් වලදී. 2020 ජනවාරි සිට අද දක්වා අමාත්‍යාංශ විෂයපතයන් 44 පතාවකට වැඩියෙන් වෙනස් කරලා තියෙනවා. මේ රට අගාධයට ඇදලා දාපු ප්‍රධාන චරිත දෙකක නම් මේ දවස්වල කියවෙනවා. ඇත්තටම ඒ එක නමක් හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ. දෙවනි නම කැබිනට් බලතලත් එක්ක පත් කරපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්. මේ දෙන්නවම පත් කළේ ජනාධිපතිවරයා. ඒ නිසා ඒ අය ෆේල් වුණාම ඒකට සර්ත් වග කියන්න ඕන. නිවැරදි බුද්ධිමත් නිර්මාණශීලී මිනිසුන්ව පත් කරන්න බැරි එක ගැන ඒ අයව පත් කරලා යවන රටේ ජනතාව හැටියට අපිත් ෆේල්. ඒ කියන්නේ සර්ත් ෆේල් ජනතාව ලෙස අපිත් ෆේල්. ඒ ඡන්දයකදී කරන පත් කිරීම නිසායි. ඇත්තරම පක්ෂත් ෆේල්. මොකද පක්ෂවලින් දාන අයට තමයි අන්තිමට ජනතාවට ඡන්දය දාන්න වෙන්නේ. පක්ෂවලින් 95%ක්ම දාන්නේ කම්බ හොරුන්ව. බැසිල් රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්‍රාල් පොළවේ පස් කමින්ම කිව්වේ අපි IMF යන්නේ නැහැ කියලා. නමුත් දැන් අන්තිමට යන්න වුණා. ඒ පෙරහැර ගියාට පස්සේ. කෘෂිකර්මාන්තේ බලන්න. සර් කිව්වා හෙට ඉඳලා රටම කාබනික කරමු. කෘෂි රසායනික පලිබෝධසේම රසායනික පොහොර ගේන්නත් බෑ කියලා. එදා හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඉවක් බවක් නැතුව හා කිව්වා. අන්තිමට අද රටින් හාල් ගේන්න වුණා. මේ ඉතාම සීමිත උදාහරණ කීපයක් පමණයි. දැන් ඉතාම පැහැදිලි ඔය කවුරු එහාට මෙහාට කරලා විෂයපතයන් දාලා ඇනුවත් මේ ඇනෙන්නේ එකම කුට්ටම රටට වෙනසක් නැහැ කියලා. IMF ණය ටික ලැබිලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ආයේ තව අවුරුදු දෙක තුනක් දුවන්න පුළුවන්. එච්චරයි. කුට්ටම ඇනුවා කියලා මෙරට සංවර්ධිත රාජ්‍යයක් කරන්න ඔය කුට්ටමේ අයට බෑ. පුළුවන්කම තිබුණා නම් නිදහස ලැබලා අවුරුදු 74ක් බලය එහාට මෙහාට මාරු කරලා දුන්නනේ. ඉතින් ඇයි කලේ නැත්තේ? දැන් ඇත්තටම රට හරියට හුලංගිය ටයර් දිරපු රිම් කැඩිච්ච පර්ණ ලදරන් ලොරි
කුරියක් වගේ ඒකේ යන අපේ ඇඟ හොඳටම රිදෙනවා නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙකුගේ ඇඟ රිදෙන්නේ නැහැ ඒකට හේතුව වරප්‍රසාද අත යට ගහන්න පුළුවන් ගැහිලි කවුරු යන්න කිව්වත් යන්නේ නැත්තේ මේ වරප්‍රසාද සහ අත යට වාසි නිසායි මහනාහිමිවරුන් පවා ඉල්ලා සිටියේ අගමැතිතුමාටත් අයින් වෙන්න කියලා තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමිනුත් ප්‍රකාශ කළේ ඒකමයි පක්ෂ විපක්ෂ අලුත් එකමුතුවක් සහිත කැබිනට්ටුවක් හදන්න කියලායි නමුත් එකම කුට්ටම අනමින් ඉන්නවා රට ජාතිය ආගම කියන ලේබලයේ මත හිටගෙන ඒ අය ඒවා බාර ගන්නවා ඇත්තටම මැති ඇමතිකම් කියන්නේ රජ සැපක් ආයේ මලාට දාලා යන්න හිතෙන්නේ නැහැ බැලූ බැල්මට වැටුප නම් හරි අඩුයි අගමැතිතුමාගේ වැටුප රුපියල් 71500යි කතානායකතුමාගේ වැටුප රුපියල් 88000යි කැබිනට් හා රාජ්‍ය ඇමති වැටුප රුපියල් 65000යි විපක්ෂ නායකතුමාගේ වැටුප රුපියල් 65000යි මන්ත්‍රී වැටුප රුපියල් 54000යි මේ මන්ත්‍රීවරු නඩත්තුවට ඒ වුණාට සම්පූර්ණ එකතුව වසරකට රුපියල් කෝටි 156 විතර වැය වෙනවා. දැන් වැටුපට අමතරව දීමනා කීපයක් විතරක් අරගෙන බලමුකෝ. ප්‍රවාහන දීමනාව රුපියල් 10000යි. දුරකථන දීමනාව රුපියල් 50000යි. සංග්‍රහ දීමනාවක් හම්බ වෙනවා රුපියල් 4500ක. කාර්යාල පවත්වාගෙන යන රුපියල් ලක්ෂයක් විතර ලැබෙනවා. තවත් එවැනි දීමනා රාශියක් තියෙනවා. නමුත් වැදගත්ම දීමනාව තමයි තීරුබදු රහිත වාහන බලපත්‍රය තීරුබදු රහිත වාහන බලපත්‍රයේම පමණක් රුපියල් කෝටි 5කට විකුණනවා ඇත්තටම මේ සියල්ල එකතු කළත් රුපියල් කෝටි 6-7ක ලාභ බිස්නස් එකක් නමුත් මේ මැති ඇමතිවරුන්ගෙන් සමහරුන්ගේ සැබෑම ධනිය හොයලා බැලුවොත් වත්කම් හොයලා බැලුවොත් ඔබ පුදුම වේවි පාපැදියෙන් ආපු සමහරුන් අද යන්නෙම V8 වල අති විශාල මහා ධනස්කන්ධයකට අද සමහරුන් උරුමකම් කියනවා ඇත්තටම වැටුපෙන් නම් ඒක වෙන්න බැහැනේ ඒකයි මේසා විශාල ලෙස මේ තනතුරු වලට ආදරේ කෑදර දාලා යන්නේ නැත්තේ එක්කයිකු දෙන්නෙකු විතරක් මේ ගොඩේ හොරකම් කරන්නේ නැති අය ඉන්න පුළුවන් ඒක ඇත්ත mantri වැටුපෙන් විතරක් ජීවත් වෙනවත් ඇති දාලා යන්නේ නැති එකට මේ අධික ධනය උපයන්න තියෙන ක්‍රම ප්‍රධාන හේතුවක් බව නම් කිව යුතුමයි අපේ රටේ භූමිය ජන අරගල වලට අලුත් තැනක් නෙවෙයි හැබැයි ගාලු මෝදර අරගලය විශේෂයි දිවා රැ නොබලා දින 10ක් අකණ්ඩව මහා ජන ගඟක් එකම අරමුණක් වෙනුවෙන් සටන් කිරීම මහත් ඉහලින් අගය කළ යුතුය මේ අතර ගාලු මෝදර විරෝධතාවය ගැන පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කළා වත්මන් රජයට ඉවත් වෙන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මෝදර විරෝධතාවයට අදට දින 10ක් දහස් ගණනින් ජනතාව ගාලු මෝදරට දවසින් දවස ඇදෙන්නේ මේ පීඩණය තවත් දරා ගන්න බැරි නිසායි ජාති ආගම් කුල බෙහෙදයකින් තොරව වගේම කිසිම වෘත්තීය බෙහෙදයකින් තොරව මෙම අරගලයට සහය දැක්වීමට බොහෝ පාර්ශවීන් එක්ව සිටිනවා දැනට පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ අපි දැක්කේ රටේ දේශපාලනඥයින් පාලකීන් වැඩ කරේ රට දියුණු කිරීමට වඩා ඔවුන්ගේ මඩිතර කර ගැනීමට සහ ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා රටේ විවිධ අංශ සඳහා අවශ්‍ය වෘත්තීය වේදීන්ගේ දායකත්වය ලබාගෙන ඔවුන් ඒ වෘත්තීය වේදීන්ගේ කාර්යන් සඳහා ඇඟිලි ගැසීම් වලින් තොරව දේශපාලනමය ඇඟිලි ගැසීම් වලින් තොරව ඔවුන්ට නිදහසේ නිවහල්ව වැඩ කරගෙන යාමේ ඉඩකඩ සලසා දිය යුතුයි යන මතය තමයි අපි සියලු දෙනාම රජයට විරෝධය පළ කරමින් දිනෙන් දින දහස් ගණනින් ජනතාව ගාලු මෝදරට පැමිණෙන පසුබිමක මේ උද්ඝෝෂණය පිළිබඳ පොලිසිය අධිකරණයට අද කරුණු වාර්තා කළා කොටුව පොලිස් නිලධාරීන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත කරුණු වාර්තා කරමින් සඳහන් කළේ ගාලු මෝදර ප්‍රදේශයේ විශාල පිරිසක් උද්ඝෝෂණ සිදු කරන බවයි මේ හේතුවෙන් මහජන ගමනාගමනයේට මෙන්ම රථ වාහන ගමනාගමනයේටද බාධා එල්ල වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා එබැවින් යම් මහජන සාමය කඩවීමේ සිද්ධියක් වාර්තා වුවහොත් මේ පිළිබඳ අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ ජනපීඩිත ආණ්ඩුව පන්නමු යන මෑන් ජාතික ජනබලවේගයේ සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමනයේ දෙවන දිනය අදයි. එම පාගමන අද වාතුවේ සිට මොරටුව දක්වා පැමිණියා. පාගමන හෙට කොළඹ ලිප්ටන් වටරවුමෙන් සිය අවසානය සනිටුහන් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ. ආණ්ඩුවට එරෙහිව ජාතික ජනබලවේගය ආරම්භ කළ විරෝධතා පාගමනයේ දෙවන දිනය අදයි. මෙම විරෝධතා පාගමන සඳහා ජාතික ජනබලවේග මන්ත්‍රීවරුන් පාක්ෂිකින් මෙන්ම කලාකරුවන්ද එක්ව සිටියා.
राजपक्ष पालने मेरा पालने बेहे जनता දැවෙන ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ ඒ නිසා වහාම මේ තනතුරු වලින් දාලා යන්න අද අලුත් කැබිනට් එකක් පත් කරලා මුංජි පැලස්තරයක් දාලා මේ ප්‍රශ්න වලින් පැනලා යන්න උත්සාහ කරනවා ඒ කැබිනට් වලින් රටේ ජනතාවගේ දැවෙන ඉන්ධන ප්‍රශ්නෙට ගෑස් ප්‍රශ්නෙට කිරිපිටි ප්‍රශ්නෙට මේ විදුලිය කැපිල්ලට උත්තරයක් ලැබෙන්නේ නැහැ මොරටුවේ වඩු කර්මාන්තයේ දෙන වඩු බාසුන්නා කෙනෙක් කැබිනට් එකක් හදනවා වගේ මේ ආණ්ඩුවත් අද කැබිනට් හදනවා කැබිනට් මාරු කරනවා මේ කුට්ටම එහාට මෙහාට යනකොට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට මේකේ උත්තරයක් වෙන්නේ නැහැ. එට දවසෙත් කොළඹ ලිප්ටන් වටරෝම දක්වා යන මේ විරෝධතා පාගමනේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ මේ දූෂිත පවුල් පාලනය මුළුමනින්ම පළවා හැරලා අනතුරුව රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් ජනතාවාදී ආණ්ඩුවක් පිටවන්න. රටක බලශක්තිය ඒ රටේ ප්‍රධාන සාධකයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉන්ධන ගෑස් විදුලිය පාලනය කරන්න බැරි වුණාම සමස්ත රටේ ආර්ථිකය කුඩු පට්ටම්. රටක බලශක්තියේ පාලනය වෙනත් රටක් අතර ගියොත් ආයේ ඒ රටට යන එන මන් නැහැ. අද අපේ රටේ ඉන්ධන පාලනය කිරීමේ බලය ඉන්දියාව අතර ගිහින්. අයෝසිය හිතෝ හිතෝ ආකාරයට තෙල් මිල ඉහළ දානවා. ඊයරත් තෙල් මිල ඉහළ දැම්මා. හිඟියත් එහෙමමයි. ජනතාව තවමත් පෝලිමේ. IOC සමාගම මේ වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා තෙවරක්ම ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක මිල ඉහළ දැමීම හමුවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින්ද ඩීසල් ලීටරයක් රුපියල් 75කින්ද ඉහළ ගියා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 367ක් ලෙස දැක්වෙනවා. යුරෝ 3 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 347ක් ලෙස ඉහළ ගොස් ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 289ක් ලෙසයි. නව මිල ඉහළ යාම හමුවේ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 327ක් ලෙස දැක්වෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මෙම මිල ඉහළ දැමීමට හේතුව ලෙසයි ඉන්දියන් ඔයිල් සමාගම පෙන්වා දෙන්නේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.